නදීගේ අලුත් නවකතාව ඇත්තටම බරපතල දාර්ශනික කියවීමක් ඉල්ලා සිටින කෘතියක්. එක අර්ථකින් ගත්තොත් ඒක සරල සැහැල්ලු සාහිත්‍ය කියවීමකට හුරු වෙලා ඉන්න සිංහල පාඨකයාට යම් විදියක දුෂ්කර බරපතල කියවීමක් අපේක්ෂා කරන කෘතියක්. ඒ බරපතල කියවීමක් අපේක්ෂා කරන ස්වභාවය මතුවෙන්නේ නදී පළමු වතාවට ලාංකීය නවකතාව ස්ත්‍රියක් අතින් දාර්ශනිකකරණය කරන අභියෝගය බාර ගන්න හින්දා. පළවෙනි කොටම අපිට පරමාණුවක් ඇතුලේ විශ්වයක් ගැබ් කරගත්තු. ඒ විදිහේ පරමාණුවක් ඇතුලේ විශ්වයන් ගැබ් කරගත්තු වාක්‍යාංශ මේ කෘතිය තුළ මුණගැහෙනවා. සද්ධර්ම රත්නාවලියෙන් පස්සේ සිංහල සාහිත්‍යයෙන් වියැකිලා ගිය මේ ගුණය අපිට ඇත්තටම අත්දකින්න හමු වෙන්නේ පශ්චාත් නූතන සාහිත්‍යය තුළ ව්‍යුහවාදය සාහිත්‍යයට යම් බලපෑමක් කළාට පස්සේ එන සාහිත්‍ය කෘතිවල ඒ වගේම ලතින් ඇමරිකානු සාහිත්‍ය කෘතිවල. මේ ඇත්තටම දාර්ශනික සහ ව්‍යුහවාදී ස්වභාවය නදීගේ නවකතාවේ වාක්‍යවල ගැබ්වෙච්ච එක පැත්තකින් පාඨකයාව සමාරෝපණය නොකර දුරස්ථකරණය කරනවා. ඒක එක පැත්තකින් අපේක්ෂිත ආකාරයේ දුරස්ථකරණයක් පෙන්නුම් කළත් ලාංකීය පාඨකයා හුරු වෙලා තිබෙන අනුවේදනීය ස්වභාවයෙන් තොරවීම නිසා යම් නීරස බවක් පාඨකයා තුළ ජනිත කරන්නත් පුළුවන්. අනිත් අතින් නදී මේ කෘතිය තුළ තමන්ගෙන් බැහැර වෙන ස්වභාවයක් දකින්නට පුළුවන්. ඇය ඇගේ පළමු නවකතාව තුළ තමන්ගේ ආත්ම ප්‍රකාශනය කාශ්‍යප යුගයට ගෙනිච්චා. මේ කෘතිය තුළ අපේ පශ්චාත් යටත් විජිතවාදී යුගයට තමයි ඇය ඒක ගෙනියන්නේ. නදී ඇගේ නවකතාවල පැහැදිලිවම තමන්ගේ ආත්ම ප්‍රකාශනය තමන්ගෙන් බාහිරකරණය කරන ස්වරූපයක් අපිට දකින්නට පුළුවන්. ඇගේ මුල් නවකතාව ආකාශ පර්වත තුළ පැහැදිලිවම දකින්නට තිබුණා එය කාශ්‍යප යුගය කරා විතැන් කරනවා. ඒ වගේම මේ නවකතාව තුළ අපේ පශ්චාත් යටත් විජිත යුගයට තමයි ඇය තමන්ගේ ආත්ම ප්‍රකාශනය, තමන්ගේ ආත්මය, තමන්ගේ අත්දැකීම් සියල්ලම පරාරෝපණය කරන්නේ. මේ ආකාරයට පරාරෝපිත විදිහට ප්‍රක්ෂේපණය කිරීම තුළදී ඇය තමන්ගේ සමාරෝපිත ආත්මයෙන් මිදී ගන්නවා. මේ තත්ත්වය යම් ආකාරයකින් අනුවේදනීය කියවීම් බලාපොරොත්තු වෙන, ඒ වගේම චරිතවලට සමාරෝපණය වෙන්න බලාපොරොත්තු වෙන පාඨකයාට යම් දුෂ්කරභාවයක් ජනිත කරන්නට පුළුවන්.